රයිට් මම දේශා කට්ටය දන්න ඇති ම කවද ටිප්ස් ෆ්‍රම් දේශ කරන්නේ කියලා. ඉතින් මගේ පෝස්ට එහම බලපු කට්ටිය දන්න ඇති මාව රයි ම පහු ගීතික කතාව නෑ අපි විඩි පෝස් සීරියසයක්ගේ අපි වීඩියෝ සීරිසිය පටන් ගමු කියලා පොඩිපොරි හේතු කීපයක් නිසා එකක් තමයි වීඩියෝස් කරනවා අපේ ලංකා කට්ටිය හරි හොඳයි ඔනාට සමහරලාට සමහරය සමහර විස්තර වැරදිී කියනවා. ඉතින් කීප දෙනෙක් මගින් වැරදි දේවල් ගියපු නිසා කීප දෙනෙක් මගින් හ මේක මෙහෙම හරි දයිය කියලා සමහරය වැරදි ම ඒක වීඩිය එකක් බලවා ඒ වීඩික ගොඩක් වැරදි දේවල් තිබයි වීඩිය එක සම්බන් එක දෙයක් සම්බන්ධව කතාරපු ඒක සම හිතුව රයිට් අපි කරම වීඩිය ම කොල්ටික අපි මල්ලි කරම වීඩිය සිරසයක් ම වෙලා තියෙන වෙලාට කරන්න කියලා. ඉතින් ඔන්න වීඩියෝ සිරසය පටන් ගන්න හිතුවේ මුලඉදලා ඉදන්න ඇති නිලා මොකද කියල වේට කව් එක ඉති මම අපි ගයන් මම පම අපි කතුලා වේට කව් එකත් වර්ක්ෂප් හම කරන ඉතින් ඒ සම්බන්ධව ඒකන සඳයි වේට කව් මෙතට දාලාදන්න හරි ඒ අමත කරන්න වේට කව් වර්ක්ෂප් කරත් නැතත් අපි ගයන් පමෝ මම දේශා අපි කරන දේවල්ටික අපි කරන හෙල්ප එක විදිනම දෙෙන කිසි ප්‍රශ්නයන්නෑ. ඉතිං වීඩියෝ සීරෙස් එක ඉස්සරහට මම මේ විදිහට පොඩි පොඩි වීඩියෝස් ගොඩා ලොක වීඩියනේ මගේ වීඩියගත්තෙන පැයක හමාරක මේ චැනල් එකේ මැති තියෙයි. ඉති ඒක බලන්න ඒක තියෙන සමඒ පැයක හමාර තියෙන දේවල් සමරලාට ක්ලාසස් වල වර්ක්ෂප් කෝසස් වල දවසත් තිස්ස කරනවා එක්කෝ සමහරය කරන්න එමනෑලු. ඉතින් ඒ වීඩියක බලන්න පැයක හමාරම් බලන්න පුළුවන්න ඉතින් චෝදනා කිය පැති බයි ඒ වීඩියක දිග වැඩි කියලා පොඩිපොඩි කෑලිවලට දෙම කියලා ඉතින් මම් පොඩිපොඩි කෑලිවලට විනාඩි පහේ දහය වීඩියෝස්ටයක් කරන්න හිතාගත්ත පුළුවන්තරන් ට්‍රයි කරනවා අනම් මනම් බයිල කියන්නේ නැතුව පොඩි වීඩියක් කරන්න දැනුත් බයිලටික් කියයාගෙනාවන ඉති ඒක නිසා අපි යමු කෙලිම වැඩේට රයිට් රයි් අපි දැන් අපිහිතම ඊබේකේ හොයාගත්ත කියල ඔකොල්ලෝ සෙලිින් ඔකොල්ලෝ එකකවන්ට හදලා සෙලිින් කරන්න පටන් ගත්තා එක්ක සෙලිින් කරගෙන යන ඉන්නවා කියමුකු ඉතින් මම මේ දෙගොල්ලොම ටාගට් කරලා කරන්න මුලදි මම කියනද සෙලිින් කරන්න පටන් ගන්න කොට ඔකොල්ල අපි ලංකා පොඩි මතයක් ඇතිවෙලා තියෙනවා මොකද එකකවන්ට කර අනිවාරෙන් ෆීඩබැක් ෝනි කියලා අනිවාරෙන් බයි කරලා අයිටම්ස් ටිකක් ෆීඩබැස් කන්න ඕනි කියලා ඒ අනේ මද මගෙත් මමත් මඟත් ඒක දායකුණාද කියලා ඒ වැරද්දට මොකද මමත් මගේ පෝස්ටල දම්මා අයිටම් බයි කරන්න බයිකරලිවරලා පහක්ගෙතර ඊට පස්සේ ෆීඩබැක් සදාගන්න එහෙම නීතියක් නැහැ ඊබේ කිසිම තැනක එහෙම නීතියක් නෑ ඔකොල්ලො අයිටම්ස් බයි කර යුතුයි කියලා. හැබැයි එකම ගැටලුව අපේ ලංකාව අය වෙලා තියෙන්නේ අපි කරන්න හුරු වෙලා තියෙන්නේ ඩිරක්ෂරි ඩ්‍රොප්ෂිපින්නේ නිව ඩ්‍රොප්ෂිපින් කරන්න හුරු වෙච්චකෙන් අපි කවන්් එක ලංකාව හදන්නේ ලංකාව අයිපයකින් ලංකාව ඩ්‍රස් ලංකායි ෆෝන් නම්පස් දාලා හදලා එක පාරට අපේ එක්කෙනෙක් ගිල්ලා චයින ලොකේෂන් හොන්කොන් ලොකේෂන් එක USA එක UK දාලා ලොකේෂන් දාලා අයිටම් පෝස් කර මේ ලිස් කරපු ගාන් ඊබේකින් බලලා මෙයා කොහොමද මේ ශ්‍රී ලංකායි පියකින් ශ්‍රී ලංකා විදිර කරන්න එක පාරට කොහොද මෙයා මේ UK එක්කෝ USA එක්ක චයිනවලින් අයිටම් පෝස් කරන්න කියලා ඕක ෆ්ලැග් වෙච්ච ගමන් තමයි සිිස්ටම් එකෙන් ඔයාව සස්පෙන් කරන්න ඉතින් සස්පෙන් වෙන්න හේතු ඕක එක පාරට ගියොත් ඉති ඒකයි අපි මමාර මගේ පෝස්ටල කිවේ පොඩ්ඩක් ඒබේක ස්ටේබල් වෙන්න බයි කරන්න ඒබේක ලොග් වෙලා එන්නගවන් ඩේලි සර්ච් කරන්න අයිටම්ස් වෝච් ලිස්ට එකට දාගන්න සේව් කරගන්න ඔයගේ දේවල් කරන්න එහෙම හදාගත්තර පස්සේ ඕකලොන්ට පුළුවන් අර ටික දවසක් ගයාට පස්සේ සෙලිම් පටන් ගන්න ඉතින් ටික දවසක් දෙන්න එක පාරට යන්න එපා දැනට වුනත් එක පාරට සෙලිින් කරන්න ගෙබුගන් සස්පෙන්ඩනා කියලා චෝදනම කට්ටි කියනවා තේක් නිසා තමයි ඔය හේතුව ෆීඩබැක්ස් කිපයක් ගන්න කිවේ එහෙම නැතුව ෆීඩබැක්ස් නැතුව මම ඒ පෙරේ දල්ගන්නවා දෙතුන් දෙන ඩිරක්ෂිපින් ඩිරක්ෂිපින් කියනදේ ලංකායි ගොඩක් අය කරනවා වැඩි එලියට කියන්නේ නෑ එහෙම නැතුව කරන කට්ටි ඉන්නා ඉතින් මම ගයන් අපි පමෝ අපි කතා වෙලා අපි කිවරයිට අපි අපි හිතමු එලියේ ඩ්‍රොක්ෂිපින් ගැත් කියමු සොරි ඩිරක්ෂිපින් ගැත් කියමු අපි දන්න දේවල් කියලා ඉතින් ඔය කියද්දී අපි කියලා දෙද්දී ඩිරක්ෂිපින් කරන්න කට්ටිය පටන් ගත්තා අද ලිස්ටිං හදලා හෙට අද ඊබේ කෝපන් කරලා හෙට ලිස්ටිං දාන කිසි ප්‍රශ්නයන්නෑ මොකද ඩිරක්ෂිපින් ලංකාව ලොකේෂන් ලංකාවෙන් පෝස්ටවෙන්නේ ඉතින් ඒවාගේ දේවල් ඩිරක්ෂිපින් කරන්න ලංකාව තියෙන ඕන තර අම ඊ පෙරත පෝස්ටේ දැම්ම ලංකා ඇතිට ඕන තරන් දේවල් තියෙන හය තපයුම් කරන්න හදන්නේ ඩ්‍රොප්ෂිපින් ඩ්‍රොප්ෂිපින් කරන්න යොමු වෙනවට වැඩිය
ඩිරක්ෂිපින් කරන්න යොමුයනර ලංකාවේ තියෙන ඔපචනටිස් තියෙනවා ඕන තර ඉතින් ට්‍රයිකක් දෙන්න ම ඉස්සරහට කියන්න හෙමින් හෙමි අපි ඔය එක්ස්පෑන් කරගෙන වීඩියෝස් කීපයක් කරගෙන ඇද ඔය නැම්වල් ඩෙමු මූලිකදේ අද යමු කොහොමද අයිටම්යක් ඔයා ගන්නේ මොන අයිටමකද හොඳ කියලා රයිට් අපි අපි හිතමු ඩිරෙක්ෂිපින් කරනා කියලා මම දෙක අයිටමයක් කියන්න ඩිරෙක්ෂිපින් ඔකොලො කරන්න ගත්තන ලංකා තියෙන අයිටම්ස් ගොඩා හරිම ලේසි ඔයාට ඕන තැනක හොයා ගන්න පුළුවන් ඉන්සන් ස්ටික්ස් හඳුන්කූරු හඳුන්කූරු ඒ බේකේ සෙල්ලෙනවා හේතු ගොඩ මට හේතු කියන්න බැරි හේතු තියෙනවා මෙතන සමහර හේතු එක හේතුවලට මේ යුරෝප් කන්ට්‍රිවල මිනිස්සු ගන්නවා ඉන්සන් ස්ටික්ස් ඉතින් ඉන්සන් ස්ටික්ස් සෙල්ලෙනවා හොඳට ඉන්සන් ස්ටික්ස් කියලා තමයි හඳුන්කූරුවලට යන්නේ කියන්නේ ඒ බේකේ ගොඩක් වෙලාට මේකෙන් තමයි දාන්නේ මේක අපි සර්ච් කරලා බලමු ඊබේකේ කොහොමද ඉන්සන් ස්ටික්ස් තියෙන කියලා මම සර්ච් එකක් දාගෙන තියාගෙන හිටියේ අපි සර්ච් කරලා බලුවම මේ විදිහට ඉන්සන් ස්ටික්ස් එනවානේ මේ ඕනතරම් ඩොලර්ස් 5යි ඩොලර්ස් 1.28යි මේ මේ වගේ ඒවා මේ මෙහෙම මෙහෙම ඉන්සන් ස්ටික් එකක් මේ වගේ හඳුන්කූරු පැකට් එකක් ඔකුළුන පොඩි පැකේජ් එකක දාලා අඩු පෝස්ට් එකකින් යවන්න පුළුවන් ලංකාවේ ඉඳලා අනිත් එක වේට් එකක් නැහැ ඉතින් එක පැකට් එකක් ඔයා දාද්දී අර මම එක්ස්පෑන් කරලා ගොඩක් කියන්නේ දැන් වේරේ ඒක පස්සේ ඒව ටික පස්සේ කියමු අපි දැන් වේරියේෂන් විදිහට දාන්න පුළුවන්නේ එක ලිස්ටිං එකක පුළුවන්නේ 1 පැකට් 2 පැකට්ස් 3 පැකට්ස් එහෙම කියලා වේරියේෂන් දාන්න ඒ වේරියේෂන් දාලා එක්කෝ එක්කෝ මොනවාද ඉන්සන් ස්ටික්ස් හඳුන් කූර වල තියෙන සුවඳ වෙනස් වෙනවානේ ඒ වෙනස් වෙන සුවඳ අනුව ඒක වේරියේෂන් දාලා ඒ විදිහට ලිස්ට් එක හදාගෙන දාන්න මේක සෙල් වෙන්න මොකද ගෙදර ඉස්සරහ කඩේට ගියාම වට හඳුන් කූරු එකක් ගන්න පුළුවන් ඒ අරගෙන ඕඩර් එකක් ආවම මේක අරගෙන ඉන්න පෝස්ට් ඔෆිස් එකට පෝස්ට් කරන්න ඇනි තියෙන්නේ මේක පෝස්ට් ඔෆිස් එකට පෝස්ට් කරන්න කවදාවත් ඔකලට තහනවන්නේ නැහැ ඉතින් බය නැතුව මේ වගේ එකක් පෝස්ට් කර මේ වගේ කල්ලි මේ වගේ ඒවා ඩිරෙක්ට් ෂිපින් වලට මෙහෙම දෙයකින් පටන් ගන්න මේ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන කොට්ටම්බකොළ කියන එක පවා eBay කේ වේලව කොට්ටම්බකොළ සෙල් කරනවා. ඒවා මේ ඔය රටවල් වල එක එක රටවල් වල මාළු ටැංකිය වලට මොකක් ඒ දානවා ඒ මාළුවන්ගේ ෆුඩ් එකක් විදිහට. ඉතින් එහෙම ඒකලගේ බ්‍රීඩින් සීසන් එකට ඔය වගේ දේවල් එක එක දේවල් වලට කොට්ටම්බකොළ විතරක් නෙමෙයි වේලන කොළ ಜಾති ගොඩක් තියෙනවා. ඒවා පවා සෙල් කරන්න පුළුවන්. එකම ගැටලුව eBay කේ sorry ලංකාවේ පෝස්ට් එකෙන් සමහර ඔන්න ඔය වගේ දේවල් ඒ කියන්නේ කොළ ಜಾති ඒ වගේ දේවල් පෝස්ට් කිරීමේදී ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මේ ගැටලු එක්ක පොඩ්ඩක් මගහරව ගන්න නම් පොඩ්ඩක් අපි බලන්න ඕනේ මොනවද කරන්න පුළුවන් කියලා මේ පෝස්ට් රෙගියුලේෂන් එක්ක බලලා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න. හැබැයි හඳුන් කූරු මේ වගේ දෙයකට මම මේ මට ඔළුවට ආවේ හඳුන් කූරු එක පාට. ඒකයි මම මේක කිවිතව ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් මේ වගේ දේවල් හොයලා බලලා ලංකාවට සෙල් කරන්න පුළුවන් මොනවද කියලා එහෙම එකකින් ඩිරෙක්ට් ෂිපින් කරනවා නම් අනිවාර්යයෙන් පටන් ගන්න. මගේ රෙකමෙන්ඩේෂන් එක කරන්නේ ඩිරෙක්ට් ෂිපින්. හරි ඩිරෙක්ට් ෂිපින් කරගන්න අමාරු නම් ඒ අතරේදී ඩිරෙක්ට් ෂිපින් කරන අතරේදී ඕගොල්ලෝ ඩ්‍රොප් ෂිපින් උත් කරන්න අවශ්‍ය නම් අපි ඩ්‍රොප් ෂිපින් කරන්න පටන් ගන්න පුළුවන්. ඒකට ඉතින් ඩ්‍රොප් ෂිපින් වගේ කරනවා නම් ඉලෙක්ට්‍රොනික අර හැම જાති මොනා හෝ මම ඉලෙක්ට්‍රොනික එකක් ග්‍රේසියට ගන්නකො ඉතින් මොනා හරි එහෙම දෙයක් හොයනවා නම් අපි eBay කේ අපි රිසර්ච් එකක් කරලා මොනාද ෆාස්ට් සෙලින් ට්‍රෙන්ඩින් අයිටම්ස් මොනාද බෙස්ට් සෙලින් මොනාද කියලා බලා ගන්න ඕනේ. ඕකට අපිට eBay කේ ළඟදී බීටා ටූල් එකක් දීලා තියෙනවා. ළඟදී දීලා තියෙන ටූල් එක ළඟදී කියන්නේ ගොඩක්ම ළඟදී නේ ටිකක් කල් වෙනවා. ඒක බීටා තාම දුහන්නේ සම ගොඩක් එරර්ස් තියෙනවා මේකේ. මේක link එක explore.ebay.com මෙතන උඩම පෙන්නන link එක ඔයගොල්ලන්ට. මේ උඩම ඉන්න link එක explore.ebay.com. යන්න මේකට. මේක ගියා මෙන්න මේ විදිහට page එක load වෙයි. මේ page එක load වෙලා ඔයගොල්ලෝ බලන්න තියෙන්නේ මෙතන මුලින්ම පෙන්නන්නේ ට්‍රෙන්ඩින්ග්ස් ට්‍රෙන්ඩින්ග් අයිටම්ස් අපිට ට්‍රෙන්ඩින්ග් අයිටම්ස් වලනුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් අපි මේ ටූල් එක ගැන වෙනමම පෝස්ට් එකක කතා කරමු මම දැනට අද කියන්නම්කො කොහොමද අයිටම් එකක් හොයාගන්නේ කියන එක අපි යමු බෙස්ට් සෙලර්ස් වලට බෙස්ට් සෙලර්ස් ගියාම ඔයාට පුළුවන් ඔයා අදාළ මුලින්ම සර්ච් කරගන්න අදාළ රට ඔයා සෙල් කරන්න අද කැමති රට මොකක්ද කියලා ඒකෙන් සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතන පෙන්වන්න ගන්නවා ඒ රටේ මේ දවස් ටිකේ ගියපු බෙස්ට් සෙලින් කැටගරි වයිස් මොනාද කියලා. මේක නම් මම සර්ච් කරපු නිසා ආවද මන්දා. මේ හඳුන් කූරු එක නම් සමහර විට හඳුන් කූරු සාමාන්‍යයෙන් ෆාස්ට් සෙලින් යනවා. ඒ වුණාට මෙතෙන්ට දැන් මේක ඇවිල්ලා තියෙනවා. හේතුව මටත් හිතාගන්න බෑ ෆාස්ට් සෙලින් යන නිසාද. හැබැයි 126ක් අරගෙනක් තියෙනවා බොහෝ දුරට ෆාස්ට් සෙලින් යන නිසා. මේක ෆාස්ට් සෙලින් අයිටම් එක. මොකද මම දන්නා ගොඩක් අය
මේ හදුම් කුරු ගන්නවා මේ එක දේවල්ලට මට මැසේජදම මං කියන්න මොනට ගන්න කියලා මේ මටමකත වීඩිය එක පබ්ලික් කියන බැරි දේවල් තියෙනවා ඉතින් ඒක නිසා හඳුකූරු ඩිරක්ෂිපි කරන නම් ගන්න කරන්න දැ මෙතනති අපිට හොයාගන්න පුළුවන් මෙහම මොනාද ෆාස් ටයිටම් කියලා මේ කැටගරි මේ ඕල් කැටගරිස්වලින් ඊළඟට අපිට පුළුවන් මෙතරින් අපි අවශ්‍ය කැටගරිකක් තියෙන අවශ්‍ය කැටගරික හොයා දෝගන්න අපි තු සෙල් ෆෝන් නක්සලිස් කියලා ඔය කැටගරික සිලෙක් කරලා ඊළඟට අපි එතනත් බලාගන්න පුළුවන් මොනාද ලාස්ට් 7 ඩේස් මෙතන සෙල් වෙලා තියෙන්නේ මේක කියලා හරි අපි හිතමු දැන් අපිට ඕනේ ලාස්ට් 1වව මොනාද සෙල්ුනේ කියලා බලන්න එතනින් සිලෙක් කරා ලාස්ට් 1වව ලාස්ට්ව ලාස්ට්ව සිලෙක් කරලා මේ විදිහට පල්ලේ හරිය ගිල්ල බලන්න පුළුවන් මොනාද ෆාස්ටස්ට් සෙලින් කියලා ඊළඟට අපිට පුළුවන් ඒකෙම යෙස්ටර්ඩේ බෙස්ට් සෙලින් මොනාද කියලා හොයන්නත් යෙස්ටර්ඩේ බෙස්ට් සෙලින් එද්දි මේ විදිහට එතනක් දැන්නා යෙස්ටර්ඩේ බෙස්ට් සෙලින් මොනාද කියලා රයිට් අපි මෙතෙන්ට ආවොත් මම එක අයිටම් එක සිලෙක් කරගන්න ලේසි අයිටම් එක ලේසි සහ ෆාස්ට් එකක් ලේසි සහ ෆාස්ට් එකක් කේස් මේ තියෙන්නේ එයාපොඩ් කේස් එක මේක නම් 3x කියලා වෙන්නන්නේ උනාට මේක ගොඩක් සෙල් වෙන එක අපි මේකට යමු මේ අයිටම් එක බලමු මේ අයිටම් එක ලේසි මං ලේසියට ඔයගොල්ලන්ට කියලා දෙන්න අපි හිතමු අපි සිලෙක්ට් කරගත්තා ඔයා දැන් eBay පටන් ගත්ත කියලා හිතන්නකො මෙහෙම අයිටම්ස් ගොඩාක් සර්ච් කරලා ඔයාට දාන්න පුළුවන් 10නේ 10න් 5ක් විතර තෝරලා තියාගන්න 5ක් විතර තෝරගන්න අයිටම්ස් හොඳම අයිටම්ස් 5ක් විතර තෝරලා ඒකිනුත් 3ක් විතර ෂෝට් ලිස්ට් කරලා ඒ තුනෙන් අවශ්‍ය දැන් ඔයා එයාපොඩ් එක සෙල් කරන්න හිතුවනේ එයාපොඩ් එක සෙල් කරන්න හිතුවනම් මෙතෙන්ට එන්න එයාපොඩ් ඒක ඕපන් කරගන්න එයා 5000 ගාන සෙල් කරලා දෙනවා වෙනවා ඒ 5000 ගාන අපි ඒක ක්ලික් කරොත් ඇතුළට ගියොත් අපිට පුළුවන් අද දවසේ ඇතුළත කොච්චර සෙල් වෙලාද කියලා බලන්න අද දවසේ ඇතුළත මෙතෙන්ට වෙනකන් සෙල් වෙලා තියෙනවා දැන් ඊයේ දවසේ මේ ඔක්කොම මේ 29 තාමත් 29 මෙතනින් එහාට තව ඇති මේ ලාස්ට් 100 ට්‍රාන්සැක්ෂන් අපිට මෙතන පෙන්නන්නේ මෙතන ඊයේ දවසේ ඇතුළත මෙච්චර ගොඩක් සෙල් වෙලා තියෙනවා එයා මේ බලන්න 5යි මෙයාගේ ටයිම් එක නෝ 5:42ට 5:44 5:44 ඒ විනාඩියට වගේ ගිහිලා තියෙනවා ඉතින් ඒක නිසා පොඩ්ඩක් බලන්න ඒ වගේ එහෙම හොඳ මේ වගේ අයිටම් එක හොයාගන්න දැන් අපි හිතමු මේ අයිටම් එක තමයි ඔයා ඩිසයිඩ් කරේ සෙල් කරන්න මේ අයිටම් එක දැන් ඔයා ගන්නව නම් ගන්න ඕනේ ලංකාවෙන් ඔයාට සප්ලයර් කොහෙන් හරි හොයා ගන්න පුළුවන් නම් එහෙමයි එතකොට ඔයාට ඩිරෙක්ෂිප් ඒකත් ඔයා ලංකාවෙන් හොයාගෙන මේක පෝස්ට් කරනවා නම් ඒක ඩිරෙක්ෂිප් එතකොට ඒක වඩාත් හොඳයි කොහොම ගැටලුව තියෙන ලංකාවෙන් මේක ගන්න වැඩි නම් එක්කෝ ෂිපින් ඩියුරේෂන් වැඩි නම් පොඩි ගැටලු කීපයක් තියෙනවානේ ඒක නිසා ඩිරෙක්ෂිපින් කරනවා නම් මුලින්ම බලන්න අපි සාමාන්‍යයෙන් ගොඩක් අය යන්නේ AliExpress නේ AliExpress ඊළඟට තව සයිට්ස් දෙකක් තියෙනවා දෙක තුනක් තියෙනවා මම සාමාන්‍යයෙන් දන්න එකක් GoGo Mall අනිත් එක Banggood තව තියෙනවා ගොඩක් China brands තව මොනාද DHgate Sunsky China Vision ওই වගේ වෙබ්සයිට්ස් ගොඩාක් තියෙනවා dropship කරන මේ Banggood GoGo Mall කියන්නේ dedicated dropshipping website එකක් AliExpress එක සාමාන්‍යයෙන් drop shipping ma dedicated නෙමෙයි උනාට drop shipping කරන්න කට්ටි use කරන website එක. ඉතින් මේ දෙකෙන් අපි මේ තුනෙන් අපි බලමු මේ airport case එක කොහොමද කියලා airport case එක තියෙන්නේ කොහොමද ඒකලොන්ගේ pricing කොහොමද කියලා අපි බලුවොත් අපි මේක decide කරානේ sell කරන්න අපි නිකන් search කරමු කොහොමද ඒකේ pricing කියලා. අපි සාමාන්‍ය මුලින්ම බලන්නේ pricing නේ. මම කියන්නම් මොකක්ද ඒකට කරන්න ඕනේ කියලා අපි මේ තුනේම search කරලා බලමු. අපි දැන් මේක ship කරන්න ඉන්නේ USA වලට. ඒ කියන්නේ අපේ main country එක USA. Right English US dollar ship to United States. Okay. මෙයාගේ මේ listing එක තියෙනවා bright okay AliExpress එකේ 786ට අපි ඒක open කරගමු. ඊළඟට GoGo Mall එකේ තියෙනවා 782ට right ඒකත් open කරගමු. මේක close කරන්නම්. Right මේකයි. ඊළඟට අපිට Banggood එකෙත් පෙන්නනවා. Banggood එකෙත් පොඩ්ඩක් ඉන්න මට බලන්න එක country එක okay right region මෙතන Banggood එක option එකක් තියෙනවා ship from region එක select කරගන්න පුළුවන් අපිට ship from region එක United States select කරන්න state select කරලා ඔයාට දැන් හොයාගන්න පුළුවන් බලන්න පුළුවන් මෙතන දෙකයි පෙන්වන්නේ items මේ දෙක විතරයි states වල ඉඳලා ඒකල post කරන්න. ඒ කියන්නේ මේක ඒකලොන්ගේ item location එක item එක තියෙන states වල open කරගන්න එකයි ඊළඟට දැන් මෙයාගේ එකත් ඕපන් කරගත්තා මෙයාගේ මෙයාගේ අයිටම් එක මේ කියන්නේ වෙයාර් හවුස් එක චයිනා ඉඳලා
ඊළඟට මෙයාගේ කොහොමත් අනිවාරම චයින වෙන්න ඕන්නේ මේ කොල්ලොගේ US මෙයා US නෙමේ වයා චයින මොනාද සුප මොකක් හරි ඉකොනොමි ගලෝබල් මෙයාගේ ඩිලිවරි ටයිම් එක 30-50 days right මෙයා බැලුවොත් 3-1 from China to United States via e-packets delivery estimate එක 7-15 days right මෙයාගේ බැලුවොත් delivery එක 2-8 days දැන් pricing බලාගෙන ගියොත් මෙයාගේ ඩොලර්ස් 5යි මෙතන delivery වලට 3යි 2 4 99 2 99 කියන්නේ 7.98ක් වෙනවා total එක total item cost එක ඔයාර වෙන cost එක මෙයාගේ total item cost එක වෙන්නාට 782යි මේකට 7.31යි කියන්නේ total 383යි ඔයාට total cost එක වෙන්නේ මෙයාගේ මම හිතන්නේ මෙයාගේ delivery charge එක අපි ඉතින්ට ගියාම delivery හොයා ගන්න charge එක හොයා ගන්න ඕනේ මේ ඉතින් 726 726 මෙයාගේ මෙතනත් හොයා ගන්න පුළුවන් මෙයාගේ මෙතන තියෙන option අපිට කවදද deliver කරන්න delivery කරගත කරගන්න පුළුවන් කියලා මේකළු EMS e-packets කියන එක December 18 deliver කරනවා කියලා මට දැන් පේනවා අද 30නේ ඒ කියන්නේ දවස් 18කින් දවස් 15ක් 20ක් අතර ඒ ඉතින් too long මේ වගේ එකක් එච්චර තිබ්බත් ඒ option එක තිබ්බත් තේරුමක් නැහැ ඉතින් ඒක නිසා මේක අතාරින්න AliExpress එක අතාරින්න මේ item එක මොකද වැඩක් නැහැ දවස් 15ක් යනවානේ මේ දෙන්නම දෙනවා මේ ගාන මෙතන මේ දවස් දෙකෙන් තුනේ මෙයාගේ price එක අඩුයි තමයි ඒ වුණාට price එකට worry වෙන්න එපා ඔයා fast shipping දෙනවා නම් ඩොලර් 4ක් 5ක් 10ක් ඉදන් කළ සමහර මිනිස්සු ඉක්මනට එන item මේ ගන්න කට්ටි ඉන්නා දැන් මේ item එක ඔයා මෙහෙම දෙයක් තියෙන දැන් මේක පොඩ්ඩක් වෙනස්නේ දැන් ඒක එහෙම නැතුව same item එකක් වුණොත් අපි හිතමු items තුනම same වුණා කියලා දැන් මේක දැන් just normal item නේද මෙයාගේ ආවත් තියෙන එකමනේ ඒ වගේමනේ මෙයා ගාව තියෙන එක වෙනස් දැන් ඒ වුණාට මේක fast කොයි එක වුණත් කම නැහැ airpods fast යනවනේ ඔයා දැන් මේකේ select කරගන්න මම කියන්නේ මේ item එක මොකද මෙයා express deliver කරනවා ඔයාට ඩොලර් 8ක් cost වෙනවා කියන එක හරි express deliver කරනවානේ මේක select කරගන්න ඒ වගේම මේකත් select කරන්න ಜಾති දෙකක්නේ select කරලා ওই දෙකම list කරන්න eBay එකේ eBay එකේ list කරද්දි ඔයාට මේක United States ඉඳලා post කරනවා කියලා දාන්න පුළුවන්. එහෙම නැතත් ඔයාලා United States කියලා case එක තියෙන මේකනේ. ඔයා මේක China ඉඳලා post වෙන්නේ මේක United States. ඔයාගේ අලුත් account එකක් නම් එහෙම මෙහෙම location දැම්මොත් account එක out වෙන්න පුළුවන් ආයි. ඒක නිසා මේක 2-8 days express delivery කියන එකක් කොහෙන් හරි select කරලා ඔයා දාන්න China කියන location එක. China කියන location එක දැම්මට ඔයා post කරද්දි post කරන්නේ නැද්දි Bangkok එකට ඇවිල්ලා select කරන්නේ මේ USA location එකෙන් post කරන්න කියලා තමයි ඒ item එක post කරන්න කියද්දි select කරන්නේ. ඒක නිසා අර location එක එතන China කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ඔයා මෙහෙම item දෙකම දානවා. ඔයා මේ දෙකම දාන්නේ නැතුව මේක විතරක් list කරනවා නම් බය නැතුව United States කියන location එක දාන්න. location එක දාලා item එක list කරන්න. list කරලා ඔයාගේ profit එක ඔක්කොම margin එක හදලා list කරලා item එකේ sale හදා ගන්න පුළුවන්. මොකද මේ item එකට sales එනවා වැඩි හේතුව එකක් location USA අනිත් එක 2-8 days delivery. මේක 2-8 days කියන්නේ අඩුම තරමේ දවස් 7කින් මේකලු deliver කරනවා. මේ මොනාද Bangkok එකයි Gogo mall එකයි sure ඒකෝලොගේ delivery terms on time deliver වෙනවා කලාතුරකින් එහෙම මෙහෙම අවුලක් ගියොත් නිසා ඒ හැරෙන්නේ ඒකෝලොගේ delivery time sure කම ගැටලුව මේ AliExpress AliExpress එකේ කියන සමහර වෙලාවට සමහර sellersලා හොඳට කරනවා සමහර sellersලාගේ items delay වෙනවා item delay වෙලා මුල ඉඳලා මොකද delay වෙන්නේ කියොත් එමේ account එක අලුත් accounts ලා eBay සමාවත් දෙන්නේ අයින් කරලා දානවා ඉතින් ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න ඒකටත් worry වෙන්න ඕනේ delivery time frame එක දෙන එක හරියට දෙන්න delivery එක ඉතින් ඔය ටික තමයි item එකක් අද අපි දැන් මම කතා කරපු විදිහට මේ item එක අනිත් මොකුත් මම කියන්නේ ගියේ නෑ කොහොමද listing දාන්නේ variation අරවා මේවා item එක හොයාගන්නේ කොහොමද ඒ item එක හොයාගෙන අපි list කරන්න ගත්තා ඒ list කරන්න අරගෙන මේ විදිහට items දෙකක් තුනක් ඔයාගේ listing limits 10ක්ද තියෙන්නේ 10ට හරියන items 4ක් විතර දාන 4කට වැඩිය quantity 11 දාගෙන items 10ක් දාන්න යන්න එපා ගොඩක් එහෙම නැතුව items දෙකක් තුනක් හතරක් උපරිම දාන්න දාලා තියලා තියන්න selling වෙන විදිය බලන්න බලලා item rotate කරන්න ගන්න.
ඔය ටික තමයි අයිටම් එක හොයාගන්න කොහොමද අයිටම් එක හොයාගෙන කොහොමද ගිහිල්ලා මෙතනින් ඩ්‍රොප්ෂිපර් කෙනෙක්ගෙන් හොයාගන්නේ අයිටම්ස් ඊට පස්සේ අයිටම් එක ඩ්‍රොප්ෂිපර්ලා 3-4 දෙනෙක් ඉන්නව නම් 3-4 දෙනාගෙන් බෙස්ට් එක මොකද්ද කොහොමද හොයාගන්නේ ෂිපින් ඩියුරේෂන් ප්‍රයිසිං ඒ අනුව ඒ ටික හොයාගෙන කොහොමද කරන්න කියලා අද අපි කවර් කරගත්තා ඊළඟ ටිකේ මම ඉස්සරහට තව එකක් ටාගට් කරන්නම් ඊළඟ එකේ දැන් මේ අයිටම් එක හොයාගත්තනේ මේ අයිටම් එක අපි කොහොමද ලිස්ට් කරන්න කියලා ඊළඟ එකේ ටාගට් කරමු අපි මොනවද දාන කීවර්ඩ්ස් කොහොමද යූස් කරන්නේ අනිත් අය ඩිස්ක්‍රිප්ෂන් ගන්න කොහොමද ඉමේජස් කොහොමද දාන්නේ ඔය ටික ඔය අතරෙදි මම ඉවර කරන්නම් ඩිරෙක්ට් ෂිපින් කතාවෙන් දැන් අපි ඉස්සෙල්ලා දැක්කනේ මෙතන මේ ඩිරෙක්ට් ෂිපින් එකක් ඇවිල්ලා තියෙන්නේ ඩිරෙක්ට් ෂිපින් වලට ඇවිල්ලා තියෙනවා instance sticks එක call category select කරා අනිවාර්යෙන් මේ මේ item එක අපි ගිහිල්ලා බලමු නිකන් හොඳ fast ගොඩක් යාගේ sell වෙලා ඇති කියලා මට හිතෙනවා right 120ක් යාගේ buy කරලා තියෙනවා 9000 ගන්න sell වෙලා තියෙනවා ඉතින් බලමු නිකන් කොහොමද selling අද දවස් ඇතුළත ඊයේ කියලා ඉතින් බලන්න යාගේ අද දවස් ඇතුළත ගිහිල්ලා තියෙනා මෙච්චරක් ඊයේ දවස් ඇතුළත right ඊයේ දවස් ඇතුළත ගොඩාක් ගිහිල්ලා නැහැ 29 ගොඩක් කියන්නේ මෙච්චරක් සෙල් වෙලා තියෙනවා quantity 1 quantity 5 එහෙම අරගෙන තියෙන අයගේ එක එක බ්‍රෑන්ඩ්ස් එක එක එයා දාලා තියෙන සුවඳවල් එක එක ෆ්‍රැග්නන්ස් වලින් වෙනස් විදිහට අරගෙන තියෙනවා ඉතින් මෙබල 28 වෙනද මෙච්චරක් සෙල් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේ වගේ එකක් දාලා ඔයා හිතන්න සාමාන්‍ය හිතන්න දැන් මේ අයිටම් එක අද දවස් ඇතුළත මෙච්චරක් සෙල් වෙනානේ ඔයා $750 තියාගෙන මේ අයිටම්ස් ටික සෙල් කරා නම් එක අයිටම් එකක් මෙතන සෙල් වෙලා තියෙන 1 2 3 අපි හිතමු 15ක් සෙල් වෙලා කියලා $750 නම් $7ක් වාර එතනින් ඇවිල්ලානේ අද දවසේ මෙතන සමහර අය 2 2 අරගෙන තියෙනවා ඉතින් අපි හිතමු අයිටම්ස් ටෝටලි අයිටම්ස් 20ක් ගියා නම් වාර $10ක් ඇවිල්ලා ප්‍රොෆිට් එක ඉතින් ලංකාවේ මේ ඉන්සෙන්ස් ස්ටික් එකක් විකුණලා ලංකාවේ තියෙන ඔපලයි ගේ ඉස්සරහ කඩේ ගාව කඩේ තියෙන ඉන්සෙන්ස් ස්ටික් එක විකුණලා ආට $10ක්. අයි මොකටද එහෙම තියෙද්දි ඔයකොල්ලෝ ඩ්‍රොප් ෂිපින් කරන්න යන්නේ? ඒකයි මම කියන්නේ. එහෙම ලංකාවේ තියෙන ඔපචුනිටිස් යූස් කරන්න ගන්න. හරි ලේසි. එතකොට ඩ්‍රොප් ෂිපින් වලට ඉන්වොයිස් හදදෙදි කතා නැහැ. මෙහෙම මේකේ ඉන්වොයිස් එකක් ලුවොත් අපේ ලංකාවේ මොකක් හරි ඉන්වොයිස් එකක් ඔයාට කඩින් ගන්න බැරි නම් අතින් හදලා ඉන්වොයිස් එකක් දෙන්න පුළුවන්. ඉතින් අන්තිම මේ වගේ දේවල් වලදී ඒකොල්ලෝ ලොකුවට පස්සේ ගෙලවන්නේ නැහැ. ඒකොල්ලෝ දන්නවා මේක ලෝකල් අයිටම් නෑනේ. ඒකොල්ලෝ එහෙම ලොකුවට වරියන්නේ නැහැ මෙහෙම ලෝකල් අයිටම්ස් කරද්දි. රයිට්. ඉතින් ওই ටික තමයි අද කතා කරන්න තිබ්බේ. මම දාන්නම් ඔය තව ලංකාවේ අයිටම්ස් මොනවාද කරන්න පුළුවන් ඩිරෙක්ට් ෂිපින් කියලා මම දාගෙන යන්නම් ලිස්ට් එකක් මම පුළුවන් උනොත් මේ වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්නම් තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න එන්න පේජ් එකට යන්න පේජ් එක හොයාගන්න පුළුවන් මගේ ටිප්ස් ෆ්‍රොම් දේශා කියලා මේකෙන් මේ හෑෂ්ටැග් එකකින් ඔයාට සර්ච් කරොත් පේජ් එක හොයාගන්න පුළුවන් මගේ පෝස්ට් ටික තියෙනවා පෝස්ට් 20ක් විතර ඇති දැනට දාලා eBay ගැන ඔය පෝස්ට් ටික බලන්න ඔය පෝස්ට් ටික බලලා නම් ඇත්තටම මම මොකද පෝස්ට් කරේ වීඩියෝ නොකර මොකද ඩේටා ඔකලොගේ ඩේටා ටික නාස්ති කරගෙන වීඩියෝ එකක් බලලා රෙඩිය පෝස්ට් එක කියලා තේරුම් ගන්න පුළුවන් නිසා ඒත් සමහර වෙලාවට සමහර අය කියනවා නෑ අයියේ වීඩියෝ එකක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් අපි වීඩියෝ එක ප්‍රැක්ටිකල් නේ මටත් ඒක පස්සේ ඉතින් තේරුණේ රයිට් අපි ප්‍රැක්ටිකල් විදිහට වීඩියෝ එක කරගෙන යමු. ඉතින් ඊයේ අමතර ඕකලොන්ට කාට හරි ඔන්න පෝස්ට් ටික බලාගෙන සීරීස් එක මම කරන මම දැන් වීඩියෝ එක එනකන් ඉස්සරහට ඉතුරු පෝස්ට් ටික ඒ පෝස්ට් ටික බලාගෙන යන මේ පෝස්ට් එකේ මගේ පෝස්ට් 20 වැලුවොත් වෙන කොහෙවත් මොකුත් ඕනේ නැහැ. සමහර ලාට ප්‍රැක්ටිකලි අවශ්‍ය වුණොත් ප්‍රැක්ටිකලි දේවල් තමයි ඕන වෙන්නේ. ඒ අමතරව තනියෙන් ගොඩ දාගන්න පුළුවන් කාට හරි නොලෙජ් එකක් තියෙන එක්කෙනෙක් නම් ඔය පෝස්ට් ටික ඇති හොඳටම. ඉතින් ওই ටික තමයි අද කතා කරන්න තිබි. අපි ඊළඟ වීඩියෝ එකේ හම් වෙමු. ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ අයිටම් එක මේ ආපෝඩ් එක කොහොමද ලිස්ට් කරන්නේ මොනවද දාන කීවර්ඩ්ස් කියන එකත් කීවර්ඩ්ස් කොහොමද ඔප්ටිමයිස් කරන්නේ ලිස්ටින් එක උඩට ගන්න ට්‍රයි එකක් දෙන්නේ කොහොමද කියන විස්තර ටික බලමු. එහෙනම් ගුඩ් ලක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙමු.